Delta Prabede Patrima, Medic Pavati Prabede Valata Vada, Sia Gunakin, Vegavat Power, Raja, Ashad, Nedicata Sanstave Sabahapati, Vishishat Nivaitia, Prasanna Gunasena Mahata, Raja Proti, Department to Pavati Saka Chavagadi, Prakashakala, Mesanaha Ati, Ekama Vikalpe, Vivida Mithyavan Villin Midi, Enat Labakani Mabai, Ohupen Vatene. Delta Prabede Kianaka Lankai Patrimentia. After Mulim Apu Covid Prabede at Sapa, Alpha Prabede Kianaka, Siata Panahak, Vegot. Delta ප්‍රභේදය කියන එක ඒ වගේ තවත් 150ක් වේගවත් පැතිරෙනවා. එතකොට මුලින්ම ආපු වෛරස් එකේ ප්‍රචාරය වෙන වේගයට වඩා 100%ක් වැඩියෙන් මේ අලුත් ප්‍රභේදය අපේ පැතිරිලා යනවා. රෝහල්වල ඔක්සිජන් මත යැපෙන පිරිස රෝගයේ රෝග ලක්ෂණ වේගවත් වීමත් එක්ක වැඩි වෙලා තියෙනවා. අද ලෝකයේ තියෙනා වූ ඕනෑම COVID ප්‍රභේදයකට රෝහල්ගත වීම සහ මිය යාමේ ප්‍රතිශතය අඩු කර ගැනීමට අදටත් අපට තියෙන හොඳම උපක්‍රමය වන්නේ එන්නත් කරන්නේ මේ රෝගයෙන් බේරෙන්න පූර්ණ ප්‍රතිශක්තියක් ගැනීම සඳහා කරුණා කළා ඔබ හැකි ඉක්මනින් මේ එන්නත ලබාගත යුතුමයි ඉක්මනින් සීක්‍රින් ඉහිලයන ආසාදිතයින් නිසා මෙය ඩෙල්ටා ප්‍රභේදයමද නැතහොත් වෙනත් ප්‍රභේදයක්ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අප ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා ලෝකේ ඕනෑම රටක නව ප්‍රභේද ඇතිවීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම මේ කොවිඩ් 19 රෝග ඇති කරන SARS-CoV-2 වෛරස් එක අවිවේදනය වෙන විට. ඉතින් ඔබ දන්නවා සෑම විටම නව ප්‍රභේදයක් ඇති වුනේ රෝගීන් වැඩිපුරම මාර්තා වෙන තැන්වල. ඉන්දියාවේ මේ ප්‍රභේදය නව ඩෙල්ටා ප්‍රභේදය මත ඉන්දියාව තුළ විශේෂයෙන්ම රෝගී ඉතා විශාල ලෙස වාර්තා වෙන කන්නා. ඒ වගේම තමයි ඉතින් එවැනි තත්ත්වයක් මම හිතන්නේ දැන් ලංකාවේ තියෙනවා රෝගීන් විශාල ලෙස වාර්තා වෙන විවිධ ප්‍රදේශවල. ඉතින් එවැනි අවස්ථාවක අපිටත් ඕනෑ විටක මේ නව ප්‍රභේදය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි ඉතාමත් විමසිල්ලෙන් සිටියේ. සංකූලතා නැති රෝගීන් නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීමට අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙතෙක් මෙම ක්‍රමය ක්‍රියාත්මක වූයේ බස්නාහිර පළාත තුළ පමණයි. දිවයින පුරා සීග්‍රෙන් ඉහළ යන රෝගීන් නිසා රෝහල් පිරී යමින් පවතිනවා මීට විසඳුමක් ලෙස දිවයින පුරාම සංකූලතා නැති රෝගීන් නිවෙස් තුල නිරෝධායනය කරන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ මේක වැරදියට පාවිච්චි කරගනිමින් බරපතල අඩි අවදානම් රෝගීන් විවිධ ක්‍රමවේද මගින් නිවසේම රැකබලා ගැනීමට උත්සාහ කළොත් මං හිතනවා නිවසේදී මරණ වීම යම් ප්‍රමාණයකට වැඩි වෙන්න පුළුවන්. මේ අතර අද නම රාජපක්ෂ අමාත්‍යවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පසුගිය වසරේ වැඩ ඇරඹ වූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නව ගොඩනැගිල්ලක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙ තිබුණා. එම ගොඩනැගිල්ල කඩිනමින් සාදා දෙන බවයි අමාත්‍ය නම රාජපක්ෂ මහතා මෙම චාරිකාවට එක් වෙමින් සඳහන් කළේ. පසුගිය දින කිහිපය පුරා රෝහල් මෘත ශරීරාගාරවල මල සිරුරු පිරී ඇතැයි අපද වාර්තා කළා. මෙරට බොහෝ මාධ්‍යද ඒ සඳහා වැඩි ඉඩක් වෙන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ රෝහල් පිහිටි ප්‍රදේශ වලින් පිට ආදාහනාගාර වෙත ගොඩගැසී තිබූ දේහ යැවීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා. කළුතර නාගුඩ රෝහලේ තිබූ සිරුරු ආසන්න ආදාහනාගාර වෙත යවා තිබුණා. මේ අතර බණ්ඩාරවෙල කොවිඩ් ආසාදිතව නිවසක ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් අද මියගොස් ඇති බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා. මෙතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා ප්‍රකාශ කළේ කොරෝනා නොවන හඳුනා නොගත් මෘතදේහ ඥාතීන් රැගෙන නොයාම නිසා මෙම තදබදේ හටගත් බවයි. නීතිපතිගේ උපදෙස් මත මෙවැනි දේහ ආදාහනය කරනවාද නැතහොත් භූමදානය කරනවාද යන්න තීරණය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. මෙතර බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පලේ බංකුවක් මත පුත්කලයකු ඇද වැටි සිටි අයුරී මේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.